හසන් නස්රල්ලාගේ මරණින් පසේ මෙ නැතැ හිස්බොල්ලා මහලේකම්රයාගේ මරණින් පස්සේ ඊශ්‍රායලය මොනව කරයිද, හිස්බොල්ලා සංවිධානය මොනව කරයිද, අලුත් හිස්බොල්ලා නායකයා කවුරු වෙයිද, සහ ඉරානය මොනවගේ පීවර අනුගමනය කරයිද, මෙන්න මේ කාරණා ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න හිතුවා. හසන් නස්රල්ලා කියන්නේ අවුරුදු 32ක් හිස්බොල්ලා සංවිධානයේ මහලේකම් විදිහට කටයුතු කරපු කෙනා. එතකොට ඔහුගේ මරණයත් එක්ක මේක සැලකිය යුතු බලපෑමක් සිද්ධ වෙනවා. මොකද හසන් නස්රල්ලා එක පැත්තකින් ඉරානයත් එක්ක ලොකු සම්බන්ධතා තිබුණා. අනිත් පැත්තට ලෙබනන දේශපාලනය තුලත් ඔහුට සාමාන්‍ය හොඳ අවබෝධයක් තිබ්බා ලෙබනන දේශපාලන තත්ත්වය. ඒ වගේම ඊශ්‍රායලය විශ්වාස කරනවා ඉරානයේ, ඒ කියන්නේ ඊශ්‍රායලය විනාශ කිරීමේ ඉරාන උපක්‍රමයේ වැදගත්ම සාධකයක් වුණේ හසන් නස්රල්ලා කියලා. ඉතින් මේ කාරණාත් එක්ක නස්රල්ලාගේ මරණය වැදගත් කාරණයක් බවට පත් වෙනවා. ඒ වගේම IDF එකේ ඊශ්‍රායල සන්නද්ධ හමුදා ප්‍රකාශ කරලා තිබුණා හෙස්බොල්ලා මිලිටරි කමාන්ඩ් එකේ උඩ ලෙවල් කිහිපයේම සියලුම දෙනා එකම එක්කෙනෙක් හැරෙන්න සියලුම දෙනා මේ වෙනකොට මරණයට පත් කරලා තියෙනවායි කියලා. මේ පළවෙනි ලෙවල් දෙක තුනේ, පළවෙනි ලෙවල් තුනේ හතර විතර ඔක්කොමල්ලා. එතකොට අපි මතක තියාගන්න ඕන කාරණයක් තමයි හෙස්බොල්ලා සංවිධානය වගේ සංවිධාන එක පැත්තකින් ගත්තාම ධූරාවලියක් තියෙනවා, ඍජු ධූරාවලියක් තියෙනවා. නමුත් අනිත් පැත්තට ගත්තාම ඒගොල්ලන්ගේ ඉන්නවා නායකයෝ නැති වුණොත් තව කෙනෙක්ව එතෙන්ට රිප්ලේස් කරන්න කට්ටිය ඉන්නවා. දැන් ඒ නිසා තමයි මේ මිලිටරි කමාන්ඩ් එකේ පළවෙනි මට්ටම් කිහිපෙම නායකයින් විනාශ කිරීම ඊශ්‍රායලය පැත්තෙන් ගත්තාම වැදගත් වෙන්නේ. හැබැයි දේශපාලන පැත්තෙන් ගත්තාම හෙස්බොල්ලා සංවිධානයට තාමත් ක්‍රියාකාරී කට්ටිය ඉන්නවා. එතකොට ඊළඟ නායකයා කවුද වෙන්න පුළුවන් කියන එක ගැන අපි තව පොඩ්ඩකින් කතා කරමු. ඊට කලින් ඊශ්‍රායලය දැන් මොකක් කරයිද? දිගටම ගුවන් ප්‍රහාර එල්ල කිරීම, එහෙම නැත්නම් ගොඩබිම් හමුදා යැවීම කියන කාරණා දෙක තියෙනවා. නමුත් මම හිතන්නේ මේ වෙලාව වෙනකොට යම් ප්‍රමාණයක් උතුරු දිග ඊශ්‍රායලයට දැන් හමුදා එකතු වෙමින් තිබෙනවා. නමුත් තාමත් මම හිතන්නේ ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඒගොල්ලන්ගේ සූදානම සම්පූර්ණ නැහැ කියන එක තමයි අපිට පේනෙන්නට තිබෙන්නේ. ඒ වගේම ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කරවොතින් ඊශ්‍රායලයට තියෙන ක්‍රමෝපායක ඇඩ්වාන්ටේජ් එක නැති වෙනවා. මොකද හේතුව ඉහළින් ගෝලින් පහර දෙනකොට ඒගොල්ලන්ට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒ ඇඩ්වාන්ටේජ් ඒ වාසිය නැති වෙනවා ගොඩබිමින් පහර දෙන්න ගියාම. මොකද ඊශ්‍රායලය යන්නේ ලෙබන මේ හිස්බොල්ලා සංවිධානයේ බල කඳවුරු කේන්ද්‍ර වලට. එතකොට ඔය උමං හදලා තියෙනවා, ඔය විවිධාකාර මේ හැංගෙන්න පුළුවන් තැන් හදලා තියෙනවා මේ වෙනකොට. එතකොට අර ගාසා තීරයට ගියා වගේම ලොකු අර්බුදයක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් දැන් ගාසා තීරයේ දැන් අවුරුද්දක් විතර තාමත් සටන් පවතිනවනේ. ඉතින් එහෙම තත්වයකට ඊශ්‍රායලය ඒ වගේ අවධානමක් ගන්න ඊශ්‍රායලය කොච්චර සූදානම් වෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඊශ්‍රායලය බලාපොරොත්තු වෙන්නේ වේගවත් ප්‍රහාරයක් එල්ල කරන්න ගොඩබිමින් පහර දෙනවා නම්, එහෙමනම් ඊශ්‍රායලය ලොකු හමුදාවක් උතුරට එකතු කරගත යුතුයි. ගුවනින් දිගටම හිස්බොල්ලා සංවිධානයට පහර දෙමින් හිස්බොල්ලා සංවිධානය වටන්න උත්සාහ කිරීම ඊට වඩා වාසි සහගතයි. හැබැයි ඒකෙන් ඊශ්‍රායලයට තියෙන සම්පූර්ණ ප්‍රශ්නේ, ඒ කියන්නේ උතුරු දිග ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීම කියන සම්පූර්ණ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ. ඒ නිසා කොයි වෙලාවක හරි ග්‍රවුන්ඩ් ෆෝසස් යවන්න වෙනවා. යවන වෙලාව සහ යවන විදිහ තමයි ගැටලුව වෙන්නේ. දැන් අනිත් පැත්තට ඉරානය මොකක් කරයිද කියන එක. දැන් ඉරාන ජනාධිපතිවරයා දැන් දවසකට දෙකකට කලින් කිව්වා මේ හිස්බොල්ලා එකට දිගින් දිගටම පහර දෙමින් මේගොල්ලන් කරන්නේ ඉරානයේ යුද්ධයට කැඳවා ගැනීමට උත්සාහ කිරීමක් කියලා. ඉරානය ඒකට අහු වෙන්න සූදානම් වුණේ නැහැ. මොකද ඉරානයට මේ වෙලාවේ වෙන ප්‍රශ්න තියෙනවා. එක පැත්තකින් ආර්ථික ප්‍රශ්න තියෙනවා, අනිත් පැත්තෙන් ඒගොල්ලෝ අර කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වෙලා ඉන්න කාලේ අහෝසි කරපු න්‍යෂ්ටික අවබෝධතාගේ විසුම අපව ඇති කර ගැනීමේ යම් යම් වැඩ කටයුතු වගේක් සිදු වෙමින් පවතිනවා. කොහොමහරි අද වාර්තා වුණා තව කතාවක්. ඒක තමයි ගුවන් යානයක්, බාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඉරානයේ ඉඳන් බේරූට් වලට එනකොට ඊශ්‍රායලයේ විසින් අනතුරු අංගවල තියෙනවා. ඒ අනුව පහර දෙනවා කියලා අනතුරු අංගවල තියෙනවා. ඒ අනුව ඒක ආපහු හැරිලා ගියා කියලාත් වාර්තා වුණා. ඒක අතුරු කතාවක්. ඒවයි මොනවා ගෙනවද කියලා අපි දන්නේ නැහැ. කොහොම හරි දැන් හිස්බොල්ලා සංවිධානයේ නායකත්වයට පත්වීම පිළිබඳව කාරණේ ගත්තොත් මෙහිදී ප්‍රධාන වශයෙන් කීප දෙනෙක් ගැන කතා වෙනවා. එයින් එක්කෙනෙක් තමයි දැනටත් නියෝජ්‍ය මහලේකම් විදිහට ඉන්න නයිම් කාසිම්. කෙසේ වෙතත් නයිම් කාසම්ට වඩා චාන්ස් එකක් තියෙයි කියලා ගොඩක් දෙනා විශ්වාස කරනවා හාෂිම් සෆියෙද්දීන් කියන, ඇත්තටම හසන් නස්රල්ලාගේ ඥාති සහෝදරයා. හාෂිම් සෆියෙද්දීන් 1994 දී, ඒ කියන්නේ හසන් නස්රල්ලා මහලේකම් වෙලා අවුරුදු දෙකකට පස්සේ ඉරානයේ ඉඳලා ලෙබනනයට ආපහු ඇවිල්ලා තියෙනවා. ඔහු ඇත්තටම ඉරානයේ කූම් නගරේ, ඒ කියන්නේ ඉරානයේ ආගමික අගනුවර කූම් නගරයේ මිෂනරියක, එහෙම නැත්නම් ආගමික පාසලක අධ්‍යාපනය ලැබමින් ඉන්නකොට තමයි ඔහු ආපහු ලෙබනනයට කැඳවන්නේ. කැඳවලා
හිස්බොල්ලා සංවිධානයේ දේශපාලනික සහ මූල්‍ය කටයුතු පිළිබඳව වැඩ කරන්න බාර දීලා තියෙනවා. එතකොට හිස්බොල්ලා සංවිධානයේ එදිනෙදා පරිපාලන කටයුතු සහ මූල්‍ය කටයුතු කරලා තියෙන්නේ කරේ හෂෙම් සෆියෙද්දීන්. ඔහු කොච්චර කෙට්ටුද කිව්වොත් ඉරානයට 2020 දී ඔහුගේ පුත්‍රයා විවාහ වුණේ කාසිම් සුලේමානිගේ දියණියක් එක්ක, සයිනබ් එක්ක. කාසිම් සුලේමානි කියන්නේ කුඩ්ස් බලකායේ හිටපු නායකයා. 2020 ජනවාරි මාසයේදී ඝාතනය වුණා. ඒ අවුරුද්දෙම තමයි මේ විවාහය සිද්ධ වුණේ. ඒ තරමට ඉරානයත් එක්ක සමීප සම්බන්ධතාවය මේ හෂෙම් සෆියෙද්දීන්ට තියෙනවා. ඒක හින්දා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. අනික මේ එක පැත්තකින් හසන් නස්රල්ලාගේ පෙනුමක් ටිකක් තියෙනවා. ඒ වගේම මේ හසන් නස්රල්ලාගේම ඥාති සහෝදරයෙකුත් වෙනවා. ඒ වගේම මේ 1994 ඉඳන් මේ දේශපාලන කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ගොඩක් දෙනා විශ්වාස කරන දෙයක් තමයි හසන් නස්රල්ලා හදිසියේවත් මිය ගියොත් ඊළඟ අනුප්‍රාප්තිකයා විදිහට මෙයාව තීරණය කරේ 1994 දී කියලා. ඒ අනුව අවුරුදු 30ක් තිස්සේ ඊළඟ නායකයා වෙන්න සූදානමින් හිටපු කෙනා සෆියෙද්දීන් කියලා සමහර විචාරකයෝ විශ්වාස කරනවා. ඒ හින්දා හුඟක් දෙනා විශ්වාස කරනවා හෂෙම් සෆියෙද්දීන් තමයි ඊළඟ හිස්බොල්ලා නායකයා වෙන්නේ කියලා.